යවුනේ සිහින සැපය කරන සිහින තාරකා පෙළහර දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 8 අවසන් මහා තරගයේ පහුගිය දා අති උත්කර්ෂවත් අන්දමින් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී නිමාවට පත් වුණා. ඒ නිමාව දුටුවේ තවත් රියැලිටි කිදුලක් මෙරට ගායන ශේෂ්ඨයට දායාද කරමින්. ඔහු නමින් තනුර මදුගීත් දිසානායක. එහෙම කිව්වට වඩා මෙයාව ගොඩක් දන්නේ සැක්සෆෝන් වාදක ජයන්ත දිසානායකගේ පුතා. එහෙමත් නැත්නම් දෙරණ ලිටල් ස්ටාර් හිමාෂ මනෝප්‍රියගේ අයියා කියලා. දෙරණ ලිටල් ස්ටාර් හිරුල දිනා ගැනීමෙන් පස්සේ තනුර පුවත්පතකට ඔහුගේ අදහස් දක්වලා තිබුණේ මෙහෙමයි. ඩ්‍රීම් ස්ටාර් කිරුළ හිමිවීම ගැන මොකද හිතන්නේ? ජයග්‍රහණය ගැන ගොඩක් සතුටුයි. ඒ සතුට අපි හැමෝම බෙදා ගන්න ඕනේ. මොකද කිරුළ මගේ නෙමෙයි, ප්‍රේක්ෂක ජනතාවගේ. හැමෝටම ගොඩක් ස්තුතියි. අන්තිමේ අවසාන තරංකරුවන් දසදෙනා අතරට ආවා. ඒ වෙලාවේ මොකද හිතුනේ? ගොඩක් සතුටුයි. මට හිතුණා මගේ හැකියාවන් පෙන්වලා තියෙනවා කියලා. ඒ වගේම මේ හැකියාවන්ගෙන් තව ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා පුංචි විශ්වාසයක් තිබ්බා. අවසන් මහා තරගයේද තේරුණා කියලා කිව්වම මොකද හිතුනේ? ඇත්තටම ලොකු සතුටක්. ඩ්‍රීම් ස්ටාර් කිරුළ දිනා ගන්නවට වඩා මට ඕනුනේ අවසන් 10 දෙනා අතරට එන්න. ඒ හිණේ හැබැයි වුණාට පස්සේ මට ඕනුනේ අවසන් 3 දෙනා අතරට එන්න. අවසන් මහා තරගයේදී ඔබට ජයග්‍රහණය හිමි වෙනවා. මගේ නම කිව්වට පස්සේ කියාගන්න වචන නැහැ. හાર્ට් එක නතර වුණා වගේ වුණා. කතා කරගන්න බැරුව ගියා. මේ තරගයේදී කිරුළ රවීන් තාරුකට හිමි වෙයි කියලා තමයි ගොඩ දෙනෙක් හිතුවේ. කිරුළ අපි තුන්දෙනාගෙන් කාට හම්බුණත් අසාධාරණයක් නෑ කියලායි මට හිතෙන්නේ. අපි දක්ෂයෝ වින්දානේ අවසන් මහා තරගයට තේරුනේ වාසනාව වගේ මගේ දක්ෂතාවයේ ප්‍රේක්ෂකයා වෙනස් විදියට දකින්න ඇති. ඒකයි මම ජයග්‍රහණය කළේ. ඔබේ මල්ලි හිමාෂ මනෝප්‍රිය කියලා වේදිකාවේ නොකිව්වේ ඇයි? ඒක ප්‍රකාශ කරන්න වෙලාවක් හම්බුනේ නැහැ. සමහරුන්ගෙන් මට විවිධ චෝදනා එල්ල වුණා. හැඳුනුම් කම්පලට මට අදිනවා කියලාත්. ඒක එහෙම නෙවෙයි උනේ. මට තවදුරටත් මුණුණා කියන්න ඕමනා නැහැ. දන්න අය මේ තරගයේ ඇත්ත දන්නවා. මං ජයද දිසානායකගේ පුතා වගේම හිමාෂගේ අයියා කියලා. ගොඩක් අය මේක දැනගෙන තමයි SMS ගැහුවේ. නොදැන නෙවෙයි. පහුගිය දවස්වල කීර්තිස අදහස් ප්‍රකාශ කරනකොටත් කිව්වා ඔබේ හැකියාව දැකලා තමයි මේ විදිහට අගේ කරන්නේ කියලා. කිසිම දැන හැඳුනුම් කමකට නෙවෙයි කියලා. විනිශ්චය මණ්ඩලය ඔබව ඉදිරියට ගෙන ආවේ තාත්තගේ දැන හැඳුනුම් කම මත නෙවෙයි, ඔබේ දක්ෂතාවය නිසා. එහෙමද? අනිවාර්යයෙන්ම මගේ හැකියාවන් දැක්ලා තමයි ඔවුන් මට අදහස් දැක්වේ. කිරුළ ගැන තාත්තා මොකද කිව්වේ? ඩ්‍රීම් ස්ටාර් කිරුළ දිනා ගන්න එක නෙවෙයි වැඩේ, වෙනසාරක දෙයක් මිනිසුන්ට දෙන්න කියලා තමයි තාත්තා මට කිව්වේ. මං ගෙනගත්තු දේ වේදිකාවේ කරන්න පුළුවන් වීම ගැන ඇත්තටම සතුටුයි. ඔබ මීට පෙර දිනන ඩ්‍රීම් ස්ටාර් තරගයට පවා ඉදිරිපත් වුණා නේද? ඔව්, මං අවුරුදු 12 පහල තරගයට ඉදිරිපත් වෙලා අවසන් තරගකරුවන් 5 දෙනා අතරට ආවා. තුන්වෙනියගෙන් ඉවත් වුණා. රියැලිටි තරුවක් වෙනවා කියන අදහස අත් නොහැර යලිත් වරක් ග්‍රීම් ස්ටාර් වේදිකාවට ගොඩ වුණා. ඒකද ඇත්ත කතාව. මං තරුවක් වෙනවට වඩා මං ඉගෙනගත්තු දෙයින් මාව හොයාගෙන යන්න මං උත්සාහ කළා. ඔබ ශාස්ත්‍රීය සංගීතයෙන් තමයි තරගයේ පුරාවටම මිනිසුන්ගේ අවධානය ගත්තේ. මං ගොඩක් ප්‍රිය කරන්නේ ශාස්ත්‍රීය සංගීතයට. මං හදාරන්නේ ශාස්ත්‍රීය සංගීතය. සංගීතය හදාරලා තියෙනවද? තබ්ලා වාදනය සහ ගායනයෙන් විශාරද දක්වා හදාරලා තියෙනවා. ඒ වගේම සමස්ත ලංකා ගසල් ගායනයෙන් රාගධාරී ඒකල ගායනයේ ප්‍රථම ස්ථානය දිනාගෙන තියෙනවා. තාත්තා වගේ පුතාට සැක්සෆෝන් වාදනය කරන්න බැයිද? මට සැක්සෆෝන් වාදනය කරන්න බැහැ. මං ඒකට උත්සාහ කළා නැහැ. මාලිට නම් හොඳට පුළුවන්. හිමාෂ දැන් මොනවද කරන්නේ? හිමාෂ වෛද්‍යවල අධ්‍යාපන කටයුතු වල ඉන්නවා. ඔබට චෝදනාවක් තිබුණා නේද තාතා සහ මල් නිසා ඉදිරියට යන්න තියෙන ඉඩ ප්‍රස්තාව වැඩි කියලා? කීප දෙනෙක් එවැනි චෝදනා කළා. මට ඇත්තටම අහන්න තියෙන්නේ කලාකරුවෙකුගේ පුතෙක් වෙලා මට එවැනි තරඟ වලට ඉදිරිපත් වෙන්න බැයිද? මොකක්ද ඒකේ තියෙන වැරද්ද කියලා? මං ඒව ගණන් ගන්නේ නැහැ. ඒ වගේම තාත්තගේ මල්ලිගේ ප්‍රසිද්ධිය හා ජනප්‍රියත්වය නිසා ඔහුගේ ජයග්‍රහණයට පාර කිපුණා කියන චෝදනාව ගැන ඔහු වෙනත් පුවත්පතකටත් අදහස් දක්වලා තිබුණේ මෙහෙමයි. දැනටමත් එහෙම කියලා YouTube channel වල gossip වෙනවා. ඒව බොරු කතා. විනිශ්චය මණ්ඩලය කිව්වා මගේ දක්ෂතාවය ඔවුන් අගේ කළේ කියලා. ඒක තමයි ඇත්ත. ඒ වගේම ඔහුගේ දේවල ඔහුගේ ජයග්‍රහණයට හේතුව මෙන්න කියලා ඔහුගේ ජනප්‍රිය කලා පවුල ඉදිරියට හුවා දක්වලා තිබෙන ආකාරය අපිටත් දැක ගන්නට ලැබුණා. ඒ වගේම ජයග්‍රහණයත් එක්ක ඔහු මොනවද ඉස්සරහට කරන්න යන්නේ තියෙන්නේ කියලා ඔහු කියලා තිබුණේ මෙහෙමයි. දැන් තියෙන රැල්ලත් එක්ක සංගීතයට තියෙන තැන අඩු වෙලා. අලුත් පරපුර ශාස්ත්‍රීය සංගීතයේ රස විඳින්න කැමති නෑ. මට ඕන කරන්නේ ශාස්ත්‍රීය සංගීතයේ ඉහළට ඔසවා තියන්න. මේකේ වටිනාකම දන්න කීප දෙනා ඉන්නේ. නව පරපුරට ගැලපෙන විදිහට ඒක ලබා දෙන්න සූදානම්. රියැලිටි වැඩසටහන් වලදී ශාස්ත්‍රීය සංගීතයේ ඉදිරියට යනවා කියන්නේ හරි අමාරු වැඩක්. ඒ අභියෝගෙ කොහොමද ජයගත්තේ? ඒක ඇත්තට හරි අමාරු වැඩක් තමයි. ශාස්ත්‍රීය සංගීතයෙන්ම ඒ පෙරළිය ඇති කරන්න අමාරුයි. ශාස්ත්‍රීය භාවිතයන් සමග මේක කරන්න ඕන කියලා තමයි මගේ අදහස තියෙන්නේ. නවරැල්ලට යවෝනෙන්ට ගැලපෙන විදිහට ගීත කීපයක් කියන අදහසක් තියෙනවා. කිරුළ ඔබටයි කියලා කිව්වහම රවීන් තාරුක මොනවද ඔබට කිව්වේ? රවීන් තාරුක මට සුබ පැතුවා. මමත් ඔහුට සුබ පැතුවා කියලා ඉතින් කියලා තිබුණේ. Thank you.
අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ facebook පිටුවට පිවිස අපව like කිරීමටද අමතක කරන්න එපා.